නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේ ච භික්ඛවේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සේයති දං රූපස්කන්ධෝ වේදනාස්කන්ධෝ සංඤාස්කන්ධෝ සංඛාරස්කන්ධෝ විඥාන උපාදානස්කන්ධෝ ඉමේ උච්චති භික්ඛවේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං උච්චති භික්ඛවේ දුක්ඛං අරිය සච්ඡං තීති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි මේ දේශනා මාලාවක් තුළම පවත්වාගෙන ආවේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන ධම්මානුපස්සනාවේ අන්තර්ගත ධර්ම කරුණු සම්බන්ධවයි. මේ ධම්මානුපස්සනාව තුළ සච්චපබ්බේ අවසාන පබ්බේ, මේ සච්චපබ්බේ තුළ අන්තර්ගත වෙන්නේ චතුරාර්ය සත්‍ය සම්බන්ධවයි. ඒ චතුරාර්ය සත්‍යයේදී බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍යය ධම්මය සිත තුළ හටගන්න එක. මේ ආර්ය සත්‍ය හතරත් එහෙනම් සිත තුළ හටගන්න එක, භෞතික දෙයක් නෙවෙයි. මේ සිත තුළ හටගන්න මේ චතුරාර්ය සත්‍යයේ අන්තර්ගත දුක, දුකට හේතුව, දුක නැති තැන, දුක නැති කරන මාර්ගය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධිට්ඨිය තුළ අන්තර්ගත වෙනවා කියලා අපි මුලදී පැහැදිලි කරා. එහෙනම් මේ ධිට්ඨිය තුළ අන්තර්ගත වෙන ස්වરૂප හතරක් තමයි ආර්ය සත්‍ය හතර. එතකොට ධිට්ඨියක් දැක්ම කියන එක ධිට්ඨිය කියන්නේ සංකල්පනා නෙවෙයි කියන එක. එතකොට සංකල්පනාවල වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ අංග වල ආරි සත්‍ය හතර අන්තර්ගත නැහැ. ධිට්ඨිය තුළ ආරි සත්‍ය හතර අන්තර්ගත වෙනවා. එතකොට ආරි සත්‍ය හතර අන්තර්ගත ධිට්ඨිය ලෝකෝත්තර සම්මා ධිට්ඨිය වෙනවා. අනිකුත් ධිට්ඨි සත්‍ය එකක් හෝ දැන් දුකාන්තර්ගත වෙන ධිට්ඨි තියෙන්න පුළුවන්. නමුත් දුකට හේතුව සත්‍ය වශයෙන් බුදුහාමුදුරුව යථාභූත වශයෙන් අවබෝධ කරගත්තේ තණ්හාව නොවන දුකට හේතුවක් අන්තර්ගත දිට්ඨියක් එක්ක කම්මස්සගත සම්මා දිට්ඨිය වෙනවා. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය. මේ ආදි වශයෙන් එතකොට මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල අන්තර්ගත ස්වરૂපය තමයි ආර්ය සත්‍ය හතර. දැන් එහෙම ලෝකෝත්තර සම්මාදිට්ඨිය අන්තර්ගත පහළ වෙන අවස්ථා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ සෝවාන් මාර්ගසිත. දැන් සෝවාන් මාර්ගසිතක් තුල හටගන්නේ දිට්ඨියේ අන්තර්ගතයේ සත්‍ය හතරයි. ඊළඟට සෝවාන් ඵලසිතක හටගන්න දිට්ඨියේ අන්තර්ගතයේ චතුරාර්ය සත්‍ය හතරයි. බොරු එකක් වන්නේ නැහැ ඒක. ඒ වගේම සකදාගාමි මාර්ගසිතේ හටගන්නා වූ අන්තර්ගතය ආර්ය සත්‍ය හතරයි. ඒ වගේම සකදාගාමි මාර්ගය තුල සිත මාර්ගසිතක හටගන්නා වූ ධිට්ඨිය තුල අන්තර්ගතයත් සත්‍ය හතරයි. ඒ වගේම අනාගාමි මාර්ගසිත තුල හටගන්නා වූ ධිට්ඨියේ අන්තර්ගතයේ සත්‍ය හතරයි. ඒ වගේම අනාගාමි ඵලය ඵලසිත තුල හට ගන්නා වූ ධිට්ඨියේ අන්තර්ගතයේ චතුරාර්ය සත්‍යයයි. එහෙමනම් රහත් මාර්ගසිත තුල හට ගන්නා වූ සිතේ ධිට්ඨිය තුල අන්තර්ගතයේ ආර්ය සත්‍ය හතරයි. රහත් ඵලය තුල එහෙමනම් ඒ ආකාරය වෙනවා. දැන් මේ විදිහට තමයි මේ ආර්ය සත්‍ය හතර අන්තර්ගත ධිට්ඨි ලැබෙන ක්‍රමය. ඒවට කියනවා මාර්ග ඥාන. දැන් සතිපට්ඨානේ ආනිසංස විදිහට පෙන්වන්නේ ආනිසා 7 වෙනි 5 වෙනි ආනිසංසය
සත්තා මේ හයවෙනි ආනිසංසය තියෙන්නේ ඥානස්ස අධිගමාය. මේ ඥානස්ස අධිගමාය කියන අධිගම ඥාන, ඒ වගේම නිබ්බානස්ස සච්චිකරිය කිරියාය, ඒ කියන්නේ රහත් ඵලය. දැන් මෙන්න මේවා තුල විතරයි එහෙනම් මේ චතුරාර්ය සත්‍ය අන්තර්ගත වෙන්නේ. මේවා සාමාන්‍ය විදියට ධර්මානුකූලව හිතන්නේ නැතුව යන අය මේ තමන්ගේ තියෙන මිත්‍යා දෘෂ්ටියම සමහර විට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා වරද්ද ගන්නත් පුළුවන්. කම්මස්ස කතා සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා වරද්ද ගන්නත් පුළුවන්. එහෙම නිසා මේ දිට්ඨියේ අන්තර්ගතයේ තමන්ට තේරෙන්න විදිහකුත් නැහැ. මේ වගේ සංකීර්ණ ප්‍රශ්න මාලාවකට ශ්‍රාවකයා හැම වෙලේම හසු වෙලා විකෘති දහම් විකෘති කිරිය කර ගැනීමත් තම තමන් හැම වෙලේම සිදු කරනවා කියලා ශ්‍රාවකයා දැනගෙන හිටිය යුතුයි. තමන්ට ඕන ඕනේ දේවල් අනුමත කිරීම හෝ පිළිගැනීම හෝ ඒ දේවල් කිරීම තුළ ශ්‍රාවකයාගේ කරන භාවනාව වුණත් ආපස්සට තමයි යන්නේ. ඒක වැරද්දකට හසු වෙනවා. ඒකින්ද මේ ධර්මානුකූල ස්වરૂපයේ ඉගෙන ගැනීම වැදගත් වෙනවා. නමුත් මේ දිට්ටි ලැබෙන ඒකායන ක්‍රමයේ තියෙන්නේ සතිපට්ඨාන කමඨහන මෝඩය වගේ වැඩිමෙන් බව අමතක කරන්න එපා. මේකේ තමයි ක්‍රමය. දැන් අපි මේ දේශනා තුනක් පැවැත්තුවා. මේ සත්‍යපබ්බේට අයිති වෙලා තියෙන දුක්ඛාර සත්‍යය. දැන් මේ දුක සම්බන්ධව බුදුහාමුදුරුව පෙන්නන්නේ මේ චතුරාර්ය සත්‍යය තුල මොකද්ද මේ වෙන්න ඕනේ? සත්‍යපබ්බේ ඉතාම කෙටි වචන ටිකකින් සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. බොහොම සරලව බුදුහාමුදුරුව පෙන්නන්නේ මූලිකව මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල අන්තර්ගත වෙන ස්වરૂපය මොකද්ද කියලා ඉතා සරලව පැහැදිලි කරනවා නම් ඒ පැහැදිලි කිරීම අන්තර්ගත වෙන්නේ මේ දුක්ඛාරි සත්‍යය තුල පළවෙනි කොටසින්. නෙන්නේ චතුරාර්ය සත්‍යපබ්බේ පළවෙනි කොටසින්. ඒ පළවෙනි කොටසේ බුද්ධ දේශනාව තියෙන්නේ පුනචරමාරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. චතුසු අරිය සත්‍යේසු. මේකත් මේ භාවනාවේ ස්වરૂපයක් කියනවා. කතංච පන භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. චතුසු අරිය සත්‍යේසු. ඉද භික්ඛවේ භික්ඛු ඉදං දුක්ඛාන්ති අතාභූතං පජානාති. මෙන්න මේක මම මේ පළවෙනි දේශනාවේදී මේක පැහැදිලි කරා. ඉදං දුක්ඛාන්ති අතාභූතං පජානාති. අයන් දුක්ඛ සමුදයෝති යථාභූතං පජානාති. අයන් දුක්ඛ නිරෝධෝති යථාභූතං පජානාති. අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදෝති යථාභූතං පජානාති. එනම් මෙතන මේ අමුතු දෙයක් නෙවෙයි, මේ චතුරාර්ය සත්‍ය අන්තර්ගත වෙන තැන දිටි අන්තර්ගතය. ඉදං දුක්ඛාන්ති යථාභූතං පජානාති. මෙහි සරල සිංහල අර්ථය ගත්තෝ ඉදං මේ අවස්ථාවේ මේ මොහොතේ ඉදං දුක්ඛාන්ති යථා මේක තමයි දුක කියලා යථාභූත වශයෙන් පජානාති. පජානාති කියන්නේ ඥානාති නෙවෙයි, ඉගෙනගෙන මේකට යන්න බෑ කාට. මේක තමයි දුක කියලා ඒ මොහොතේ තේරෙන, ඒ මොහොතේ අවබෝධ වෙන, ඒ මොහොතේ සතියට හසු වෙන ස්වરૂපය තමයි ඉදං දුක්ඛාන්ති යථාභූතං පජානාති කියන්නේ. ඒ වගේම ඒක විතරක් වෙලා බෑ. දැන් මේ මොහොතේ සිත තුළ ඇති වෙන මානසික ස්වરૂපය, ඒ අරමුණක් දැකලා ඒ අරමුණ පවතින මොහොතේ ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් හෝ මනසෙන් හෝ ඇති වෙන අරමුණක ඒ අරමුණ හටගන්න ක්ෂණයේ මේ මොහොතේ මේ වර්තමානයේ මෙන්න මේකයි මේ විදිහට අරමුණ තිබුණොත් දුකයි, මේ විදිහට අරමුණ තිබුණොත් දුක නෑ කියලා තේරෙන එක තමයි ඉදං දුක්ඛං යථාභූතං පජානාති. එහෙම තේරෙනවා නම් කාට හරි. ඒක තේරීමක් කියන්නේ ඉගෙනගෙන ගන්න එකක් නෙමෙයි. ඒක සීල සමාධි ප්‍රඥා වැඩිමෙන් ලැබෙන ඵලයක්.
එතකොට ඒ ඵලයේ තියෙනවා නම් කාට හරි ඒ මොහොතේම ඒ දිට්ඨිය දැක්ම තුළ තියෙනවා යථාභූත වශයෙන් මේක දුක වෙන්නේ තණ්හාව තියෙන කොටයි. තණ්හාව නැති විට ඒ සංසිද්ධියම දුක නැති බවට හැරෙනවා. ඒ කියන්නේ අමුතු දුකක් කියලා දෙයක් නෙමෙයි එහෙනම් බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ. මේ සාංශාරික ස්වરૂපයේම තණ්හාව අන්තර්ගත වෙන තැන දුක වෙනවා. තණ්හාව නැති තැන ඒ ක්‍රියාවලිය මේ මානසික තත්වයේම දුක නැති වෙනවා. එහෙම නැත්නම් මානසික ස්වરૂපයේ ධම්ම හැසිරීමේ විදිහමයි මේවා කියන්නේ ධම්ම දිට්ටි ධම්මවල සංකල්පනත් මේ කියන්නේ දිට්ටි. දිට්ඨිය තේරෙන්න ඕනේ. දැන් පළක් අය මෙහෙම බණ කිව්වම අනේ මට දිට්ඨිය තේරෙන්නේ නැහනේ දැන් භාවනා කරන හුඟක් කල්. එහෙම මෝඩ අදහස් එනවම කියන්නේ තමන් හරියට භාවනා කරන්නේ නැහැ කියන එක. දිට්ඨිය තේරෙන්නේ විදියක් නැහැ කාටවත්. එහෙම මේ දිට්ඨිය තේරෙච්ච මිනිස්සෙක් ඉන්නවා නම් ඒ මිනිස්සයා එහෙමනම් මිනිසෙක් වෙන්නත් බෑ. මේ කියන්නේ යම්කිසි පුහුණුවක් තුළ මනසේ සිදුවෙන සිත තුළ තියෙන සිදුවෙන පරිවර්තන ටිකක් මිසක් තමන්ගේ අවබෝධයට මෙන්න මෙහෙම වුණා කියන ඒවා නෙවෙයි. ඒවා බොරු. ප්‍රඥා ශික්ෂාව තුළ මනසේ හැසිරීම රටාවයි මේ කියන්නේ. එහෙම නැතුව තමන්ගේ පණ්ඩිතකමෙන් අවබෝධ වෙන එකක් කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒකින් නම් මෝඩයා වගේ කමටහන වඩන්න කියන එක හැමදාම වළංගුයි. එහෙම නැතුව තමන්ට මේ ඉගෙනගෙන ලබා ගන්න පුළුවන් සත්‍යයක් නැහැ. ඒක ඔප්පු වෙනවා අද දවසේ මේ පැහැදිලි කරන සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන දහම්පදයේ අපි තේරුම් ගන්න උත්සාහ ගත්තා. දැන් පැහැදිලි කරගෙන ආවේ මම මේක දුකයි කියලා තේරෙනවා නම් මේක දුක නෑ කියලා තේරෙනවා යථාභූත වශයෙන්. යථාභූත වශයෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත විදිහට. බුදුහාමුදුරුවන්ට අවබෝධ වුණ විදිහට. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන විදිහට. එහෙම නැත්නම් එක එක්කෙනාගේ තියෙන විෂය දැනුමානුව ගන්න තීන්දුව නෙවෙයි මේ කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුගතව කියන එක තමයි යථාභූත කියන්නේ. මෙතෙන්දී. යථාභූත කියන වචනේ විශේෂණ පදයක් ඕන විදිහට ගන්න පුළුවන්. ධර්මයේදී අතාවූත කියන්නේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ විදිහට මේක දුකක් කියලයි. ඒ කියන්නේ ඉදන් දුක්ඛාන්ති අතාවූතම් පජානාති. මේ දේ වුණොත් කාට හරි ශ්‍රාවකයෙකුට මේක තමයි දුක කියලා යථාභූත වශයෙන් සතියට අහුවෙනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ තැනම යාගේ දිට්ඨිය තුල අන්තර්ගත වෙනවලු අයං මේ දුක නම් අයන් කියන්නේ එයට අයන් දුක්ක සමුදයොත යථාභූතම් පජානාති. එතකොට මේ ඒකට ඒ දුකට හේතු වෙලා තිබුණේ තණ්හාවයි කියලා එතනම අවබෝධ වෙනවා. ඒ කියන්නේ මොකද? එහෙනම් තණ්හාව එක්ක ගනුදෙනු කරන මානසික තත්ත්වය දුක වෙලා තණ්හාව අහක් වුණොත් නිකම් මේ මානසික තත්ත්වයේ දුක නැති වෙනවා. මේ දෙකේ වෙනස එතකොට එයා අවබෝධ වෙන්න ඔයාට අවබෝධ වෙන්න ඕනේ ඔය පුහුණුව තුලින්. ඒක තමන්ට තේරෙනවා කියන කතාව බොරු කතාවක්. ඒවා මේ උපාසක උපාසිකාව හදාගත්තේ බොරු. ඒ බොරු කරලා කරලා වයස ගිහින් මැරලා යනවා. කියන්නේ සතිපට්ඨානේ වඩන. මට අහවලදී අවබෝධ වුණා. ඒක බොරුව. ඒ බොරුවෙන් මිදෙන්න ඕනේ. ඒ වගේම බුදුහාමුදුරු මෙතෙන්දි පෙන්නනවා එහෙම යථාභූත වශයෙන් දුක කියන එක බුදුහාමුදුරු දේශනා කරන දුක ශ්‍රාවකයෙකුට අවබෝධ වෙන ඒ මොහොතේ සතියට අහුවෙන දිට්ඨියක් අන්තර්ගත වුණොත් එතන ඒ දුකට හේතු වන තණ්හාව කියලත් අවබෝධය ඒක තුළම තියෙනවා කියලා. ඒ වගේම අයං දුක්ඛ නිරෝධෝති යථාභූතං පජානාති. ඒ වගේම මේ මොහොතේම ඒ දිට්ඨිය තුළම දුක නැති දැනත් අවබෝධ වෙනවා කියන්නේ. එතකොට ඒ දිට්ඨිය තුළම මේ දුක නැති තැනට ගියේ මොකකින්ද?
දුක නිරෝධගාමිනී පටිපදාය යථා භූතං පඤ්ඤානාති. ඒ කියන්නේ ඒකත් දන්නවා මේ හතර අන්තර්ගත වෙනවා කියලා. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම තුළ සුවිශේෂී සං වැඩීම තුනින් ලැබෙන ප්‍රතිඵලයක සම්ධිස්ථානයක් මේ කියන්නේ. එහෙම නැතුව තම තමන්ට විග්‍රහ කරන්න පුළුවන්, සාහිත්‍යයේ වර්ණනා කරන්න පුළුවන්, කවි ලියන්න පුළුවන්, එක එක්කෙනා එක්ක සම්බප්පලාප වලින් ගියවන්න පුළුවන් දෙයක් මෙතන තියෙන්න බෑ. මේක ශ්‍රාවකයා ගැඹුරින් තේරුම් ගන්න ඕනේ. බොරු කරාට වැඩක් නැහැ. සතිපට්ඨානේ වැඩුවා තමන් බොරු නම් කරන්නේ, ඒක තුලින් තමන් නොමග යනවා. ඉතින් ඒ වගේ தත්ත්වයක් තියෙනවා. එතනින් දැන් මේ දුක්ඛාර සත්‍යයේදී දැන් ඉස්සර පෙර දේශනාවලදී පැහැදිලි කර අපි මේ තුලින් බුදුහාමුදුරුවෝ නැවත නැවත දැන් පැහැදිලි කරනවා චතුරාර්ය සත්‍යය මෙන්න මේකයි. ඉදම් භික්කවේ ඉද භික්කවේ භික්කෝ ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති, අයං දුක්ඛ සමුදයති යථා භූතං පජානාති, අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති, අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. මේක තමයි සාරාංශ දේශනාව ආරි සත්‍යයේ. ඊට පස්සේ මේ සාරාංශ දේශනාව තුළ අන්තර්ගත වෙන දැන් මෙන්න මේ කරුණු හතර නැවත මේ සතිපට්ඨානය තුර දීර්ඝ විස්තරයක් කරනවා. මොනවද කරුණු හතර? ඉදන් දුක්ඛං කියන එකයි, අයන් දුක්ඛ සමුදයෝ කියන එකයි, අයන් දුක්ඛ නිරෝධෝ කියන එකයි, අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය කියන ධර්මතා හතර, ධර්ම කරුණු හතර නැවත නැවත පැහැදිලි නැවත දීර්ඝ විදිහට පැහැදිලි කිරීමක් තමයි අපි මේ මූලිකව කරගෙන ආවේ. ඒ පැහැදිලි කිරීමේදී අපි තවම අතගහලා තියෙන්නේ මේ කියපු බණවල අන්තර්ගත වෙන්නේ මේ පළවෙනි කාරණය විතරයි. පළවෙනි කාරණය කියන්නේ ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති කියන කොටස. ඒක පැහැදිලි කරන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ? මෙන්න මේ ආකාරයට. කතමංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. මේ මොකද්ද මේ දුක්ඛ ආරිය සත්‍ය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? මතක තියාගන්න, බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කතමංච භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ඒක උපාසක උපාසිකාව හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය ආරිය සත්‍ය කියලා දේශනා කරන්නේ? මේකයි කියන එක. මේ කාලාර කාලාම දුක්ඛ ආරිය සත්‍ය වේ දේශනා කරන එක විදියවත්, එහෙම නැත්නම් උද්දකාරාම පුත්‍ර දුක්ඛ ආරිය සත්‍ය කියලා එකක් දේශනා කරා නම් ඒකවත්, එහෙම නැත්නම් වෙනත් විදිහේ ආගමික නායකයේ ශාස්ත්‍රෝරයේ දුක කියන එක දේශනා කරපු විදියවත් නෙමෙයි. ඒ වගේ වර්තමානයේ උපාසක උපාසිකාව හොඳට දැනගන්න ඕනේ. ඉදං දුක්ඛ කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං කියන තැන මේ බුදුහාමුදුරෝ දේශනා කරන දුකයි. එහෙම නැතුව අල්ලපු ගෙදර එකා කියන දුක නෙවෙයි මේ. හැමදාම සම්බප්පලාප යෝපුවා ඇවිද්දී රත්ති අදුහාපේ එකා කියන දුක නෙවෙයි මේ. ඒ වගේම එක එක දේශකයෝ මහාචාර්යවරු කියන දුක නෙවෙයි මේ. දොස්තර කියන දුක නෙවෙයි මේ. කියලා දැනගන්න ඕනේ. භාවනා ඔස්තාර කියන දුක නෙවෙයි මේ. දන් දෙන මිනිහා කියන දුක නෙවෙයි මේ. බොරු සීල් රකින්න මිනිහා කියන දුක නෙවෙයි මේ. මෙන්න යගේ මේක බුදුහාමුදුරු දේශනා කරන දුක්ඛ ආර්ය සත්‍යයයි. එතකොට එක එකාගෙන් මේක අහලා වැඩක් නැහැ ශ්‍රාවකයා. තමන්ගේ යාළුවා කියන දුක එක වෙන එකක්. ඒක මේ මේ ධර්මයට අදාළ නැහැ. එයාගේ නැහැදිච්ච ගමෙන් හදපු දුකක්. ඉතින් මේවා පටලෝ ගන්න ශ්‍රාවකයාට සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ මේ ගැඹුරු අවස්ථාවවලදී. මුලදී වැඩි. මුලදී බොරු කරන්න පුළුවන් වෙයි. අවසානයේ හිර වෙනවා. මොකද බුදුහාමුදුරන්ට වැඩිය වෙනත් රේඩිය එක විශ්වාසයි, ටීවී එක විශ්වාසයි, YouTube විශ්වාසයි. මේ අහන්නේ ප්‍රශ්න YouTube එකේ මෙහෙම කියලා තිබුණා. අහවල් හාමුදුරුව මෙහෙම කියලා තිබුණා. මේවා අදාළ නැහැ වෙදින්. බුදුහාමුදුරුව කොහොමද කිව්වේ කියලා හොයන්න ඕනේ.
එතකොට එහෙම එකක් ඉගෙන ගන්න තමයි හාමුදුරුවෝගේ මන අහන්නේ. ඒ වගේ පඬිතකම් කරන හැමෝටම උගත් පිස්සුවේ දඟලන හැමෝටම සතිපට්ඨානේ වැඩුවා මේ ස්ථානයේදී අමාරු වැටෙනවා. ඒක හොඳට දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි එහෙමනම් ඉගෙන ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්වන දේ මොකක්ද? බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දැන් චතුරාර්ය සත්‍යයේ හතරක් තියෙනවා කරුණු. ඒක ධිට්ඨිය තුල අන්තර්ගත වෙනවා. මේ අන්තර්ගත වෙන්නේ ඉගෙනගෙන නෙමෙයි. විභාග පාස් කරලත් නෙමෙයි. මේක අන්තර්ගත වෙන්නේ අර බුදුහාමුදුරුවෝ දෙන සතිපට්ඨාන කමඨහන මෝඩය වගේ වැඩිම තුල කවදා හරි සිදුවෙන එක. එහෙම සිදුවෙච්ච දැනකදී ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල අන්තර්ගත කරුණු හතර තමයි දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. එතෙන්දී ආය නැවත බුදුහාමුදුරු පෙන්වනවා මෙතෙන්දී මේ දුක කියලා මම කියන්නේ නැත්නම් බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙන්න මේකයි. මොකද්ද දුක? ඒක තමයි මේ පැහැදිලි කරගෙන ආවේ අපි බුද්ධ දේශනාව. එතකොට බුදුහාමුදුරු දේශනා කරන දුක උන්වහන්සේ දේශනා කරන්නේ භික්කවේ දුක්ඛං අරි සත්‍යං. කතමංච භික්කවේ දුක්ඛං අරි සත්‍යං. මොකද්ද මේ මම කියන දුක? නැත්නම් බුදුහාමුදුරු දේශනා කරන දුක. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සා යාසි දුක්ඛා, අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. ඉතින්නම් මේ සතිපට්ඨාන සූත්‍රයේ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා විශේෂ කැලලක් දාතියි. යම් පිච්ඡන් නලවති සම්පි දුක්ඛ. මෙන්න මේක තමයි විශේෂම. මේ කාලේ මේ බිංවතුන් මේ කාලේ නෙමෙයි හැමදාම සංසාරගත සත්වයා වැඩියෙන්ම විඳින දුක තියෙන්නේ මේ යම් පිච්ඡන් නලවති සම්පි දුක්ඛ. මේ සම්බන්ධව වෙනම දේශනයක් පසුගිය දේශනාවේ සිදු කරා. ඒකෙන් දුක්ඛාරි සත්‍ය පිළිබඳ තුන්වෙනි දේශනාවේ මේ අද තියෙන්නේ හතරවෙනි දේශනාව. එතකොට ඒකත් පැහැදිලි කරලා එකෙන් මොකද්ද බුදුහාමුදුරු දේශනා කරන දුක කියලා බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස්සාපි දුක්ඛ, අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛ. ඊට පස්සේ අවසානයේ ඒක අවසාන කරන්නේ දුක කියන්නේ මොකද්ද කියලා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අවසානයේ දෙනවා සාරාංශෝ කියනවා නා බොහොම සරලව කියනවා නා මේ පංචස්කන්ධ උපාදානයක් කොහෙද තියෙන්නේ එතන දුක තියෙනවා. ඒකට අපි අද දේශනාවට ගත්තේ මේ අවසාන එකයි සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එක. එතකොට මේ පංචස්කන්ධ උපාදානයක් කොහෙද තියෙන්නේ එතන දුක තියෙනවා. එකෙන් තේරුම් ගන්න ඕනේ පංචස්කන්ධයක් කොහෙද තියෙන්නේ එතන දුක කියන තියනවා කියලා නෙමෙයි බුද්ධ දේශනාව. පංචස්කන්ධයක් තියෙන තැන දුක තියනවා කියලා දේශනා කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. පංචස්කන්ධයක් තිබිලා ඒ පංචස්කන්ධයේ උපාදාන වෙන තැනක් තියද ඒ සෑම තැනම දුකයි. දැන් ඒ එහෙම දේශනා කළා. ඒක තමයි නැවත දැන් මෙන්න බලන්න ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ, දෝමනස දුක්ඛ, ප්‍රිය අප්‍රියෙහි සම්පයෝග දුක්ඛ. ඔය වගේ එකිනෙකට වෙනස් මේ දුක්ඛාරි සත්‍ය අන්තර්ගත කරුණු ටික බුදුහාමුදුරු දේශනා කළා. එහි එක එක කරුණු නැවත නැවත දේශනා කරනවා. දැන් අපි ඒවත් මුලින් පැහැදිලි කරා. ඒ කියන්නේ ජාතිය දුකයි කියන එක. ජාතිය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ ජාතිය උප්පත්ති කියන්නේ මොකද්ද? ඒක අපි පැහැදිලි කරා. කතමාච භික්කවේ ජාති යාතේ සන්තේ සංසත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බවෝ ආයතනනම් ප්‍රතිලාභෝ අයං උච්චති භික්කවේ ජාති. මේ ඉපදීම කියන එකයි ජාතිය කියන්නේ. මේ ඉපදීම දුකයි. මේ උපදීම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මේ ඕනම එකකට උපදීම කියනවා. ඒ මේම මේ වචන ගොඩක් ඇදලා තියෙන. එතකොට සතර අපායේ සියලුම සත්වයන්ගේ උපදීමත් මේකට අන්තර්ගත වෙන්නේ. මොකද උපදින ක්‍රම වෙනස් වෙන හින්දා, රටාවල් වෙනස් වෙන හින්දා,
ස්වරූප වෙනස් වෙන හින්දා සියලු මනුෂ්‍යයන්ගේ ඉපදීමත් එහෙමයි. දැන් බ්ලැක් අය උපාසිකාව එහෙම කියන්නේ තමන්ගේ දරුවා ස්වභාවිකව ඉපදෙනවා දුකයි, සීසර් කරපුවාම හැපයි. ඒව හරියන්නේ නැහැ මෙතන. එහෙම නැතුව දැන් මේ තව දැන් නවීන විද්‍යාවෙන් කියන්න පුළුවන්නේ අපේ බඩේ දරුවෙක් හැදුනම උපදින එක දුකයි, ටියුබ් එකක හැදුනම දුකක් නැහැ. ඒව හරියන්නේ නැහැ. මේ ඔක්කොම අන්තර්ගත කරලා දින්න මේකට. ඒ දොස්තර මත මෙතෙන්ට හරියන්නේ නැහැ. යථාභූත ඥානෙට හරියන්නේ නැහැ. හැමදැනම දුකයි. ඒ දුක මොකක්ද කියලා දන්නේ නැති හින්දායි ඒ වගේ අර්ථකථන බොරු අර්ථකථන ඇවිදින්න අකුසල් කර කර ඇවිදින්නේ. පස්පව් කර කර. එතකොට දිව්‍ය ලෝකයේ උපදින අයත් හැම එක්කෙනාම අන්තර්ගත වෙන්න විවිධ විදිහට සත්වේ බහල වෙන්න පුළුවන්. මේ සංසාරයේ සියලු දේ අහුවෙන්න තමයි මේ වචන ඔක්කොම මෙතෙන්දි දේශනා කරන්නේ. මොනවද ඒ වචන? ඒ වචන තමයි ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු භවෝ ආයතනම් ප්‍රතිලාභෝ. ඔය ටික ඔක්කොම ඔහොම නැතුව සතේ බිහි වෙන්න බෑ. එහෙම නැතුව සතේ බිහි වෙන්න බෑ. එහෙනම් ඥාන තාක්ෂණය යොදාගෙන දෙමුහුන් සතෙක් හැදුවත් මේකට අයිති වෙනවා. ඌටත් විඥානයක් තියෙනවා නම් එතන සංසාර දුක පටන් ගන්නවා. ඒක හින්දා බොරු කරන්න බෑ මෙතෙන්දී. බුදුහාමුදුරුවෝ හැම වචනයක්ම දාලා තින්න මෙන්න මේකටයි මං උපත කියන්නේ. කොහොම දැන් ඒ ජාති කියන එක වෙනම විස්තර කරනවා, ජරා කියන එක වෙනම විස්තර කරනවා, ඇයි අර දුක කියන එකේ අන්තර්ගතයනේ, මරණ කියන එක වෙනම විස්තර කරනවා. අපි ඒවා දැන් කතා කරා ඉස්සෙල්ලා. ඒ වගේ සෝකය කියන එක වෙනම විස්තර කරනවා, පරිදේවය, දුක, දෝමනස්ස, ඒ වගේම කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම, ඒව විස්තර කරනවා. ඊට අමතරව කවුරුව වැඩියෙන් හිතන්නේ නැති එකත් විස්තර කරනවා. ඒක තමයි අර අවසානයේ යම් පිච්ඡන් නොලැබති තම්පි දුක්ඛං කියන එක. ඒකත් විස්තර. ඒකත් දෙනවා. ඊට පස්සේ අවසානයේ දෙනවා සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒතකොට අද දවසේ අපිට තියෙන්නේ ඇත්තට මේ අවසාන කොටස. සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට මේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එක නැවත පැහැදිලි කරනවා බුදුහාමුදුරුව. එතකොට පැහැදිලි කරන්නේ මොකද්ද මේ කෙටියෙන් කියන පංචස්කන්ධ උපාදානයේම දුකයි කියන එක මොකද්ද, මොන වගේ එකක්ද කියලා බුදුහාමුදුරුව වචන කීපෙකින් දේශනා කරනවා. මොන වගේද මේක? සෙය්‍යති දාන් රූප උපාදානස්කන්ධෝ, වේදනානු උපාදානස්කන්ධෝ, සංඥා උපාදානස්කන්ධෝ, සංඛාර උපාදානස්කන්ධෝ, විඥාන උපාදානස්කන්ධෝ, ඉමේ උච්චති භික්කවේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒකෙදි එහෙනම් මේ පංචස්කන්ධ උපාදානය කියන්නේ දැන් රූපස්කන්ධයේ උපාදානය වීමක් හෝ වේදනාස්කන්ධයේ උපාදානය වීමක් හෝ සංඥා උපාදානය වීමක් හෝ සංස්කාරය උපාදාන වීමක් හෝ විඥානයේ උපාදාන වීමක් කියන පහම හෝ හතරක් හෝ තුනක් හෝ දෙකක් හෝ එකක් අවමසෙන් එක ස්කන්ධයක් උපාදාන වෙනද වෙනවද එතන දුකයි. එහෙමනම් මේ පංචස්කන්ධය ගැන මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන පංචස්කන්ධය මොකද්ද කියලා දන්නේ නැති ශ්‍රාවකෙක් මේ විද්‍යාවෙන් ඉගෙන ගත්ත අමුතු පංචස්කන්ධයක් ගැන හිතන ශ්‍රාවකෙක් නැත්නම් එක එක කපුවා කට්ටඩියා පැහැදිලි කරපු පංචස්කන්ධයක් හිතෙන්ම වාගෙන ඉන්න ශ්‍රාවකෙකුට කවදාවත් බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක මොකද්ද කියලා හොයා ගන්න බෑ. මොකද හේතුව? ධර්මයේ විකෘති වීම. ඒක තමයි ධර්මයේ විකෘති වීම. එතකොට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මේ පංචස්කන්ධේ කියන්නේ මොකද්ද? දැන් පැහැදිලිව මම මුල්ම දේශනාවලදී කිව්වා මේ අපි කතා කරන්නේ ධම්මානුපස්සනාව. ධම්ම ගැන. ධම්ම කියන්නේ සිත තුල හටගන්න දෙයක්. එන ධම්මානුපස්සනාවේ
පබ්බ අන්තර්ගත පබ්බ පහක් තියෙනවා. ඒ පබ්බ පහේ මුල්ම පබ්බය තමයි පංච නීවරණ පබ්බය. එහෙනම් මේ පංච නීවරණ කියන්නේ ධම්මානුපස්සනාවේ අන්තර්ගතයි. කියන්නේ නීවරණ කියන්නේ එහෙනම් සිත තුල හටගන්නේ ධම්ම කොටසක්, ධර්ම වර්ගයක්. ඊට පස්සේ දෙවෙනි පබ්බය පංච උපාදානස්කන්ධ පබ්බේ, මතක තියාගන්න. එහෙනම් නීවරණ ධම්ම වෙනවා නම් පංචස්කන්ධයත් ධම්මමයි. සිත තුල හටගන්නේ දෙයක් මේ. එහෙම නැතුව පොතේ තියෙන දෙයක් නෙවෙයි. අන්වීක්ෂයෙන් බලන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ. සිත තුල තියෙන ඒවා අන්වීක්ෂයෙන් බැලියි. ඒක හින්දා විද්‍යාවෙන් වැඩක් නැහැ මෙතෙන්ට. ඒවා හොඳට මතක තියාගන්න. එහෙනම් පංචස්කන්ධේ බලයි සූම් කරපු අන්වීක්ෂය. ඒවා ධර්මයට අදාළ නැහැ. ධම්ම බලන්න පුළුවන් ක්‍රමය, ධම්ම බලන්න පුළුවන් කවුරුවක් නැහැ. උපකරණ නැහැ, භෞතික වස්තු නැහැ. ධම්ම බලන්න පුළුවන් එක තැනක් ධර්මයේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ධම්ම බලන්න පුළුවන් ධම්මම යම්කිසි විදිහකට ඉන්ද්‍රියක් කරොත්, දැන් බුද්ධ ඥාණයෙන් හොයාගෙන තියෙනවා ධම්ම ඇතුලේ ඉන්ද්‍රිය පහක් හදන්න ක්‍රමයක්. දැන් ධම්ම ඇතුලේ ඉන්ද්‍රිය පහ. ඒක ධම්මයකින්ම ධම්මයක්. ධම්ම කියන්නේ සිත තුළ හටගන්න එක. දැන් ශ්‍රද්ධාව ධම්මයක්. ඒක ඉතින් ශ්‍රද්ධාව කියන එක ඕනම මිනිසෙකුට උපත්තියෙම මේ ධම්මේ හට ගන්නවා. ඉතින් එයාගේ ශ්‍රද්ධාව අනුව දෙමව්පියන්ගේ වෙන්න පුළුවන්, පරිසර වාදක වෙන්න පුළුවන්, සංස්කෘතිය අනුව විශ්වාසයක් ශ්‍රද්ධාව කියන්නේ. විශ්වාසයක් නැති මිනිස්සු එන්නේ දැන් තමන්ගේ දෙමව් දරුවෙක් නම් තමන්ගේ අම්මා තාත්තා ගැන විශ්වාසයෙන් තමයි මුලින් කටයුතු යටයුතු කරන්නේ. ඒක ශ්‍රද්ධාවට හැරෙන්න පුළුවන් ඒ විශ්වාසය. ඒ වගේම තමන්ගේ උප්පත්ති ආගම විශ්වාසයි. ඒක ආවේ කොහොමද? ඔය ශ්‍රද්ධාව කියන එක තියෙන හින්දා. ඒ මානසික ස්වરૂපයේ හින්දා. නෑ, එහෙම වෙලා මේ බෞද්ධ විශ්වාස කරනවා මම ලංකාවේ ඉපදුනේ හින්දා දැන් කොරෝනා වලින් බේරෙනවා. ඒක මොකද්ද? මිත්‍යාව. එහෙම නෙවෙයි. දැන් ඒක බේරෙනවා කියලා බොරුව එකක් හදලා හරියන්නේ නැහැ. කොරෝනා හරි මොනවා හරි වෛරස් එකකින් බේරෙනවා නම් බේරෙන්නේ ඒ වෛරස් එකට දියුණු වෙන්න පවතින නැති පිළිපැදීම උඩයි. එහෙම නැතු බොරු හදලා පුළුවන්. දැන් ඒ වගේ ඔය විශ්වාසය කියන එක ඕන එකකට යොදා ගන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ බුදුහාමුදුරුවෝ කෙරෙහි දැන් විශේෂයෙන්ම ඔය රතන සූත්‍රයේදීම පැහැදිලි කරන්නේ ඉන්නේව තමයි මේ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් ඉන්නවා. ඒ ධර්මයේ අමුතු ධර්මයක් ඒ බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන තියෙන ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගත්ත පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි ආර්ය මහා සංඝ රත්නය කියලා ඔය රතන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. දැන් එහෙම විශ්වාසයක් තියෙනවා නම් බුදුහාමුදුරුවෝ කෙරෙහි, එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්න ඕන ශ්‍රාවකයා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ශික්ෂා තුන. පුරුදු වී ශික්ෂා කියන්නේ පුරුදු වීම. සීල සමාධි ප්‍රඥා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. සීල ශික්ෂාවෙන් ලැබෙන ගුණය තමයි සබ්බපාපස්ස අකරණං ගුණය. මම නැවත නැවත පැහැදිලි කරලා දීලා තියෙනවා. සමාධි ශික්ෂාවෙන් ලැබෙන ගුණය තමයි කුසල සුප සම්පදා ගුණය. ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන ගුණය තමයි සචිත්ත පරියෝධපණං ගුණය. දැන් මේ ඔන්නේ ප්‍රඥා ශික්ෂාව අනුගමනය කරනවා. ප්‍රඥා ශික්ෂාව ලැබෙන්නේ නම් සතර අතිපට්ඨානෙ වැඩිමෙන් පමණයි. වෙන නැතු ඉගෙනගෙන හෝ ජප කරලා ලැබෙන එකක් නැහැ මෙතන. එතකොට සතිපට්ඨානයක් වඩනම ශ්‍රාවකයාට ඒ සතිපට්ඨාන කමඨහන වැඩින කාලේ
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා බෝධිපාක්ෂික ධම්ම කියන්නේ ඒත් මනස තුළ වැඩෙන එකක් මිසක් මේ ඇඟේ පෙරණ එකක් නෙමෙයි. හුඟක් අයට සතිපට්ඨානය වඩලා බොරු කරන්නේ මොනවද? ඒක අනුන්ට පේන්න වැඩෙන එකක් කියලා. දැන් මම සතිපට්ඨානය වැඩෙන වඩන හින්දා අමුතු කෙනෙක් කියලා රඟපාණ්ඩියනවා. ඒ පෙර පුරුදු. ඒව හරියන්නේ නැහැ. මෙතන බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ධම්ම සිත තුළ වැඩෙන ඒවා. සියදුල වැඩෙනේවා අනුව මේ රඟපාන්න බෑ කාට. එතකොට මේ රඟපාන අයගේ තියෙන බොරුව. දැන් කොහොම හරි මේ සතිපට්ඨානයක වඩනකොට බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. ඒ බෝධිපාක්ෂික ධර්ම වල අන්තර්ගත වෙනවා පංච ඉන්ද්‍රිය කියලා දෙයක්. මේ පංච ඉන්ද්‍රිය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි, ධම්ම පහක විශේෂ දෙයක්. එන්නේ ධම්ම පහ තමයි. එහෙමනම් මේ කියන தત્ත්වය මේ උපාදානයේ ඇති තැන හෝ උපාදානයේ නැති තැන හෝ මේ දේ දුකයි, මේ දුකට නිය සත්‍ය හේතුවයි, මේ දුක නැති තැනයි, මේ දුක නැති කරන මාර්ගයයි කියලා ඥානයක් කාට හරි අවබෝධයක් ලබා දෙන්න තමන්ගේ සාංසාරික ලැබිලා තියෙන සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන චෛතසික පහට බෑ. ඒකෙන් කරන්නේම බොරු. ශ්‍රද්ධා, සති, සමාධි, ශ්‍රද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන චෛතසික පහ නැති සත්වෙන්නේ නැහැ, මිනිස්සෙන්නේ නැහැ. සත්වෙන්නේ නෙමෙයි, මිනිස්සෙක් නැහැ. මිනිස්යාට හැම මිනිස්යාට මේ පහ හට ගන්නවා. ඒක තමයි මනුස්සත්වය. නමුත් ඔය ධම්ම පහට හැකියාවක් නැහැ. ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. ඉදන් ආයන් දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. ඒ වගේම අයන් දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති. අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා යථා භූතං පජානාති කියන්න හැකියාවකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි. ඔය සද්ධාව, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන චෛතසිකවල බලයක් නැහැ. මේ කාමච්ඡන්ද නීවරණය, මේ නීවරණේ නැති තැන කියලා වෙන්කොට හඳුනා ගන්නවා. එහෙම හැකියාවක් වන්නේ. ඒක නිසාවෙන් කොච්චර නීවරණයට පච්චන්න සමත භාවනා වඩලා රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන ලැබුපු කෙනෙකුට වුණත් මෙතන මේක කාමච්ඡන්ද නීවරණය දැන් මේක නෙමෙයි. මේ මොහොතේ මගේ ළඟ තියෙන කාමච්ඡන්ද නීවරණේ මේ මොහොතේ නීවරණේ නෑ කියලා වෙන් කරගන්න ඒ සිත තුළ, ඒ සංකල්පනා තුළ දියුණු වෙච්ච චෛතසිකයක් නෑ. මොකද හේතුව? රූපාවචර අරූපාවචර ධානලාභින් ළඟ තියෙන්නේ ප්‍රබල වෙච්ච චෛතසික පහයි. ඒවට කියනවා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග පහ. ওই ධානාංග පහට ශක්තියක් නැහැ යමක් වෙන් කරන්න. සත්‍ය යථා භූතේ වෙන් කරන්න බෑ ධානාංග වලට. නමුත් ශ්‍රද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන චෛතසික පහට අර ධානාංග වල තියෙන ශක්තියවත් නැහැ ඒ චෛතසික පහට. දැන් තාලෙට සාදු කිව්වට ඕව හරියන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව තියෙනවා. ඒකට නෑ අර විතක්ක විචාර ප්‍රීති සුඛයකක් ගතා කියන ධානාංග වල තියෙන බලය නෑ. තාලෙට සාදු කියන මිනිස්සුන්ගේ නෑනේ එහෙම බලය. එතකොට ඉගෙන ගත්තා, දැන් පොත්පත් ඉගෙන ගත්තා, ත්‍රිපිටකයේ පාඩම් එහෙම එමු කියලා බලයක් තියෙද දැන්? මම හොඳට සීල් රකින්නවා, වීරයෙන් සීල් රකින්නවා, වීරය තියෙනවා, වීරය ඉන්ද්‍රියද නෑ. එතකොට ඊට වැඩි ප්‍රබලයි. ඒ අතින් බැලුවම දැන් සද්ධාව, සතිය, විරිය, සමාධි, ප්‍රඥා කියන චෛතසික පහට වැඩි අති ප්‍රබලයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග. ඒකෙන් ඉඳලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල සීල ශික්ෂාවට වැඩි ප්‍රබලයි සමාධි ශික්ෂාව. තන සමාධි ශික්ෂාව තුළ එක විදිහකට සමාධි ශික්ෂාව සම්පූර්ණ වෙන්න පුළුවන් විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග සම්පූර්ණ වීමෙන්. හැබැයි ඊට වැඩි ඉහළ ප්‍රතිඵලයේ තියෙන්නේ ප්‍රඥා ශික්ෂාව තුළ. ප්‍රඥා ශික්ෂාව තුළ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන
ඔය ධ්‍යානාංග නෑ. ඒ වෙනුවට ප්‍රඥා ශික්ෂාව තුලින් ලැබෙන්නේ මොකද්ද? ලැබෙන්නේ සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන චෛතසික ස්වરૂපයේ ඉක්මෝලා ඒකේ ඉන්ද්‍රිය ස්වરૂපය. ඉන්ද්‍රිය කියන්නේ වෙන් කරන්න පුළුවන් වෙන එක. එහෙනම් වෙන් කරන්නේ මොනවද මේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය? වෙන් කරන්නේ අවසානයේ හොඳටම දියුණු වන මේ ප්‍රබල වුණාම ඉන්ද්‍රිය බල වෙනවා, බල බොජ්ජංග වෙනවා. එහෙනම් මේ ඉන්ද්‍රිය ටික තමයි බොජ්ජංග වෙන්නේ. බොජ්ජංග තත්ත්වයට මේ සද්ධා බොජ්ජංග යන්න උනට සති, විරිය, සමාධි, ප්‍රඥා කියන ඒවා බොජ්ජංග මට්ටමකට දියුණු වුණොත් එදාට වෙන් කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. නැතුව මේක ඉගෙනගෙන ලබන්නේ නැහැ. ඉදං දුක්ඛාන්ති අතාවූතං පජානාති. අයං දුක්ඛ සමුදයෝති යතාවූතං පජානාති. මෙන්න මෙතන දුක තියෙනවා. මෙන්න මේ හේතුව නැති තැන දුක නැහැ. එතකොට දුක නැති තැන අවබෝධ වෙන්නේ මොනවාද? ප්‍රබල වූ අර සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දියුණු වීම තුළ. ඒවා දියුණු වෙන ඒ කායන ක්‍රමය තියෙන්නේ. ඒ කායන ක්‍රමය තමයි සතර සතිපට්ඨාන කමඨාන. දැන් එතෙන්ට යනකම් අපි මේ ඒගොල්ලන්ට දෙන්නේ උපදේශ දෙනවා මෝඩයා වගේ ඔය දීප කමඨාන වැඩුවොත් මේ ගමන යනවා කියනවා බුදුහාමුදුරුවෝ. එහෙම නැතුව පණ්ඩිතගම් කරන හැම තැනදීම ආපස්සට යනවා. තමන් මෝඩයා වෙනවා. මෝඩය වගේ කමඨහන වැළුවොත් තමන් පණ්ඩිතයා. එහෙම කරන්න බෑ ලේසියකට. මොකද මෙච්චර කල් කරලා තියෙන්නේ බොරු වැඩ. බොරු වැඩ කියන්නේ කොච්චරද කියනවද? පන්සිල්ලුත් ඉගෙන ගත්තේ ලංකාවේ මිනිස්සු රකින්න නෙමෙයි විභාගේ පාස් වෙන්නේ. පන්සිල් ඉගෙන ගත්තේ මොකටද? රකින්න නෙමෙයි විභාග පාස් වෙන්නේ. ඉතින් මොකක්ද ආය බොරුව හැමතැනම නැද්ද? බොරු තියෙන. දැන් මේ වගේ බොරු කරලා කරලා තමයි අපි හිටියේ කියලා අමතක කරන්න බෑ. නැතුව මේ ඇත්තක් කරලා නැහැ මොකක්. වයසට සමානව බොරු කරලා තියෙනවා. ඉතින් මෝඩයා වගේ කමටහන වඩනේ ඊට වැඩිය එහෙනම් මෝඩකම ඇති කරගෙන වඩන්න වෙනවා. ඇයි අර කරපු බොරු වලට මේවා පැටලෙනවා. ධර්මයේ විකෘති වෙනවා. දැන් ඒක නිසා වෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙමනම් මේ අවසානයේ සංකීච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට දැන් මේ කියන්නේ සරලෝ කියනවනම් සාරාංශෝ කියනවනම් මේ දුක කියන එක එහෙනම් පංචස්කන්ධ උපාදානයක් කොහෙද තියෙන්නේ? එතන දුක තියෙනවා. දැන් එහෙමනම් මේ විදිහට දෙයක් අපිට හිතන්න වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ජාතිය දුකයි, ජරාව දුකයි, මරණය දුකයි, ශෝකය දුකයි, පරිදේවේ දුකයි, ඒ වගේම කැමති දේ නොලැබීම දුකයි, ඒ වගේම යම් පිච්චන් නලවදි තමන් අපේක්ෂා කරන යමක් ඒක ලැබෙන්නේ නැත්නම් දුකයි. දැන් මේ කාලේ නම් ඒකමයි ওই ගිවල් වලට වෙලා විඳින දුක, අවසාන දුක. මට කොරෝනා හැදෙන්න එපා කියන එකේ පැතුමයි. නමුත් ඒ පැතුමට බය වෙන සිද්ධියනවා, ඒකෙන් දුක වෙනවා. අපේ පවුලේ කෙනෙකුට නම් හැදෙන්න එපා කියලා හිතනවා. නමුත් ඒ හිතන එක කොච්චර හරි කැඩෙන වාර්තා ඇහෙනවා, බය වෙනේම හිතනවා, ඒකෙන් දුක් විඳිනවා. එන විවිධ දේවල් කර කර බයේ ඉන්නවා. මොකද මේ හැම එකම තියෙන්නේ උපාදානයයි. මෙන්න පංචස්කන්ධේ උපාදාන. ඉපදීම කවදාවත් දුක කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. ඉපදීම දුක නෙවෙයි මේ දේශනා කරන්නේ. ඉපදීම උපාදාන වෙන තැන දුකයි. එහෙනම් ඉපදීම කියන එක අතීතයේ අපේ වෙලා, දැන් මිනිසෙක් වගේ වෙලා තියෙනවා. ඒක උපාදාන වෙනවා නම් මේ වෙලාවේ ජාතිය උපාදාන වෙනවා නම් මොනව හරි ක්‍රමයකින් එතන දුකයි. එතන සංසාරය හැදෙන. එතකොට
උපාදානය කියන එක එන්න ඕනේ නම් පංචස්කන්ධේ. ඒ කියන්නේ මං ඉස්සෙල්ල කිව්වද පංචස්කන්ධේ හටගත්තට දුක නෑ. එහෙම දුක බුදුහාමුදුරු දේශනා කරන්නේ නෑ. පංචස්කන්ධේ හට අරගෙන ඒකට යමක් වෙලා තමයි දුක බවට හැරෙන්නේ. ඒ පංචස්කන්ධේ හට අරගෙන යමක් වෙනවා කියන එක ඒ වෙන දුකට හරෝණ ක්‍රියාවලිය තමයි උපාදානයි. එහෙනම් මේ පංචස්කන්ධය හටගන්න පුළුවන් ක්‍රම අපිට කීයක් තියෙද? පංචස්කන්ධය හටගන්න ක්‍රම හයක් තියෙනවා. දොරටු හයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ දොරටු හයේ ආයතන හයක් තියෙනවා කියලා. ඒ වගේම ආයතන හය දෙකටත් බෙදෙනවා. ආයතන 12ක් කියලා ධර්මයේ පෙන්නනවා. චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවහායතනය, කායායතනය, මනායතනය ඔය ආදී වශයෙන් තියෙන මේ ආයතන 6 පංචස්කන්ධයේ හදන දොරටු 6යි ප්‍රධාන. දැන් ඇහැට රූපයක් පේනවා. ඒතකොට ඇහැ කියන්නේ චක්කායතන. ඇහැට දැන් මිනිස්සෙක් පේනවා. ඒතකොට පේන ඇහැයි තිකෙනයි ඒ ඇහැට පේන රූපයේ ඉන්නේ මිනිස්සයයි. ඒතකොට මිනිස්සයා ඒ රූපය රූපායතනය වෙනවා. දැන් ඇහැට කනක් තියෙනවා මිනිස්සෙකුට. ඒ කනට ඇහෙනවා තව මිනිස්සෙකගේ හඬක්. ඒ හඬ එතකොට ශබ්ද ආයතනයයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද? දැන් අපිට ඇහැට රූපයක් පේන මොහොතක ඒ රූපය මනසෙන් ඒ කියන්නේ ඒ අරමුණක් ඇතුලේ ඇහැට පේන අරමුණක් ඇතුලේ අන්තර්ගතය සිදුවෙන ක්‍රියාවලිය මේ පෙනීම යටතේ බිහිවෙන මානසික ස්වરૂපය කෑලි පහකට වෙන් කරන්නත් පුළුවන්. තව ගොඩක් වෙන් කරන්නත් පුළුවන් එක එක ධර්මපරියායන්. දැන් බුදුහාමුදුරුවෝ මෙතෙන්දි පැහැදිලි කරන්නේ අභිධර්ම ක්‍රමයක් නෙමෙයි කෑලි පහකට වෙන් කරන. ඇහැට රූපයක් පේනවා නම් ඒක තුල මානසික ස්වરૂපයේ ධම්ම ස්වરૂපයේ තියෙනවා කෑලි පහ කොටස් පහ. මොනවද ඒ? එකක් ඒ පෙනිච්ච රූපය හරහා ඇති වෙච්ච මනෝමය රූපය. මානසික රූපීය ස්වરૂපය. රූපය අන්තර්ගත. ඒක තියෙනවා රූපස්කන්ධය. දෙවෙනි එක ඒ මිනිස්සයා පේනකොට ඇති වෙච්ච විඳවීම විඳීම වේදනා ස්වરૂපය. ඒකට එක එක දකින්නකොට එක එක වේදනා ඇති වෙන්නේ. මේ දස්වල දැන් කොරෝනා රෝගියෙක් දැක්කොත් ඇති වෙන්නේ අමුතු වේදනාවක්. එහෙම නැති කෙනෙක් දැක්කොත් ඇති වෙන්නේ සුඛ වේදනාවක්. අරක දුක් වේදනාවක්. එතකොට දකින්න එක අනුව වේදනා ස්කන්ධය වෙනස් වෙනව නේද? වේදනාව වෙනස් වෙනව නේද? ඒ වගේම සංඥාව හඳුනා ගැනීම වෙනස් වෙනව නේද? ඉස්සර සුභ සංඥා වලින් හඳුනාගත්ත මිනිස්සු දැන් පෙලක් අයට gedara ඉන්න තමන්ගේ පුතා gedara ඉන්නවා නම් සුභ සංඥා කොහෙ හරි ගිහිල්ලා ආවොත් කොරෝනා සංඥා. දැන් ඒ වගේ දැන් වෙනකොට ඉස්සර මිනිස්සු එකට ඉන්නවා දැන් පෙලක් ඇහුව මරා ගන්නවා. මොකද අරූට කොරෝනා මට නෑ. ඌ ළඟට ආවොත් මට හැදෙයි කියලා බයයි. ද සංඥා වෙනස් වෙනවා. මේ පංචස්කන්ධේ නේද වෙනස් වෙන්නේ දැන්. එතකොට එකම දේ හඳුනගන්නේ පුජ්‍යලයා නුව සඳුනා ගැනීම වෙනස් වෙනවා. ස්වરૂපය අනුවත් වෙනස් වෙනවා. දවස අනුවත් වෙනස් වෙනවා. කාලය අනුවත් වෙනස් වෙනවා. ස්ථානය අනුවත් වෙනස් වෙනවා. එනම් මේ පංචස්කන්ධය හදන්න පුළුවන් දොරටු 6ක් තියෙනවා. ඒ 6න් හදනවා කොච්චර හරි. ඒක උපාදාන වෙනවා කියන්නේ මොකක්ද? දැන් පංචස්කන්ධේ හැදුවට කමන්නේ එතන බුදුහාමුදුරු පෙන්නන්නේ මේ ඇහෙන් පංචස්කන්ධයක් හැදුවට දුකක් තියෙනවා කියලා කියන්නේ බුදුහාමුදුරු. ඇහෙන් හදන පංචස්කන්ධේ උපාදාන වුණොත් ඇහෙන් හදන පංචස්කන්ධය කියන්නේ ඇහෙන් රූපයක් පේනකොට ඒ පේන රූප ස්වරූප මානසික ස්වરૂපය හෝ ඒකේ වේදනාව හෝ ඒ හඳුනා ගැනීම හෝ ඒ හඳුනා ගැනීම මත සංඥාව මත කරන තමන්ගේ විකෘති චේතනා ස්වરૂපය හෝ
ඒක ඒ ටික දැනගත්තා කියන විඤ්ඤාණ ස්වරූපය හෝ උපාදාන වුණොත් එතන දුක තියෙනවා. දැන් ඕක නැති කරන්න තමයි සතිපට්ඨානේ වඩන්න ඕනේ කියන්නේ, නැතුව එලි පේන්න නෙමෙයි, මැජික් පේන්න නෙමෙයි, මොනව හරි Tamanට තේරෙන්න නෙමෙයි, තේරිච්ච දැන තියෙන බොරුව. එලකයට වෙන්නේ කොහොමද? දැන් භාවනා කරා පා වුණා. දැන් සක්මන් කරනවා පුළුන් ගොඩක ඇවිදිනවා වගේ. අමුතු දෙයක් උපාදාන වෙලා. ඒව හරියන්නේ නැහැ මෙතන. එහෙම වුණාට කමක් නැහැ, ඒක බොරුව. හිතන නෙමෙයි සත්‍ය තියෙන්නේ. ඒකින් හින්දා හැම වෙලාවෙම පැහැදිලි කරලා තියෙනවා, තමන්ට තේරෙන තැන, තමන්ට අවබෝධ වෙන තැන තියෙන්නේ බොරුව, සත්‍ය නෙමෙයි. මෙහෙනම් උපාදානය කියන වචනේ අන්තර්ගතය මොකද්ද? උපාදානය වෙන කියන්නේ තණ්හාව රිංගපු තැන තියෙන ලක්ෂණය. දැන් දුකට හේතුව තණ්හාවයි. එහෙනම් පංචස්කන්ධයක් හටගන්නේ තැන තණ්හාව ලැබගොත් ඒ පංචස්කන්ධයේ රූපස්කන්ධය තුල තණ්හාව ලැබගොත් රූප උපාදානය වෙනවා. වේදනාව තුල තණ්හාව ලැබගොත් වේදනා උපාදානය වෙනවා. සංඥාව තුල තණ්හාව ලැබගොත් සංඥාව උපාදාන වෙනවා. සංස්කාර තුල තණ්හාව ලැබගොත් එතකොට සංස්කාරය උපාදාන වෙනවා. එතකොට විඥාණය තුල තණ්හාව ලැබගොත් විඥාණය උපාදාන වෙනවා. එතකොට තණ්හාව ලැබගොත් කියන එකේ කතාව මොකක්ද? ඒක හරියට ඉගෙන ගන්න නම් මේ සතිපට්ඨානයේ දීර්ඝ දේශනාව තියෙන්නේ, දීර්ඝම දේශනා දෙකයි තියෙන්නේ. ඒ පැහැදිලි කිරීම ඒවා තියෙන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය තමයි දුකට හේතුවයි තණ්හාව. එතන තණ්හාව නැති තැනයි දුක නැත්තේ. තණ්හාවේ හැටි මොකද්ද? තණ්හාව ලැබපු තැනේ හැටි මොකද්ද? තණ්හාව ඇහෙන් පේන අරමුණක තණ්හාව ළඟින තැන් කීයක් තියනවා කියලා බුදුහාමුදුරුවෝ වැඩිම මේ විග්‍රහය කරලා තියෙන්නේ වෙන කිසි සූත්‍රයක නෑ. අපි තණ්හාව කියන එක ඇහෙන් පේන අරමුණක, කණින් ඇහෙන අරමුණක, නාසයෙන් දැනෙන අරමුණකයි මේ තණ්හාව ළඟින්නේ. මේ තණ්හාව කියන්නේ කොරෝනා වගේ එකක්, වෛරසයක් වගේ එකක්. එයා ළඟිනවා ඇහෙන් පේන අරමුණක. බුදුහාමුදුරුවෝ පෙන්නනවා තණ්හාව ළඟින්න පුළුවන් ආකාර තියෙනවා 30ක්. ඒ 30 පොලෙම්ම තණ්හාවක් වුණොත් ඇහෙන් පේන අරමුණේ තණ්හාව නැතු වෙනවා. එතකොට ඇහෙන් පේන එක උපාදාන පහම නැතු වෙනවා. දැන් පංචස්කන්ධ උපාදානයේ එකක් හරි එක ස්කන්ධයක් හරි උපාදානයේ නැති වෙන්න නම් තණ්හාව ඕනම ඇහැට පේන අරමුණක තණ්හාවට ළඟින්න පුළුවන් ස්වરૂප තියනවා කියනවා 30. මේ ගැන විස්තරයක් තියෙන්නේ සතිපට්ඨානෙ විතරයි. දැන් ඒ ටික නැති වෙන්න ශ්‍රාවකයා කරන්න ඕනේ මෝඩයා වගේ ඔය කමඨහන වඩන එකයි. කමඨහන වඩ වැඩිමෙන් ගවදාව ඇහෙන් එන අරමුණේ තණ්හාව ඔය 30 පොලින් අහ කරන්නේ නැහැ ඔතන. කණෙන් එන අරමුණෙන් අහ කරන්නේ නැහැ. ඉස්සෙල්ලා කමඨහනට නතු වෙච්චි කායික අරමුණේ තණ්හාව 30 පොලින් අහ කරන එකයි කරන්නේ. එතකොට උපාදානිය නෑ. හැබැයි ඒ මොහොතක් විතරයි. නැති වුණත් මොහොතක් විතරයි. ඒ මොහොත ගන්න බෑ පණ්ඩිතයාට. පණ්ඩිතයාට ඒ දන්න යන්න බෑ. එයා කියන මම කරනවා හරිද කියලා පණ්ඩිතකමට හිතෙනවා. ඒක අහන්න හිතෙනවා. එනින් නෑ ඒ අහන්න ගිහිල්ලා ආය වරද්ද කරන්නේ. මේක පුහුණුවකින් ලැබෙනවා කියලා විශ්වාස නෑ. විශ්වාස කොහොමද? පරම්පරාවේ මගේ පින්වන්තකමින් ලැබෙන එක. උගච්චමෙන් ලැබෙන එක. පොහොසත් චමෙන් ලැබෙන එක. එහෙම එකක් නෙවෙයි. ඒ ඔක්කොම දේවල් පොහොසත් චම ආවේ, දුප්පත් චම ආවේ, උගත් චම ආවේ. අර කියන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන දේවල් උපාදාන වෙලාමයි. ඒකයි මේ සංකිච්ඡේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ කියන්නේ.
එහෙනම් මේ ජාතිය දුක වෙලා තියෙන්නේ අපිට ඉපදීම හින්දා නෙමෙයි, ඉපදිච්ච එක වර්තමානයේ උපාදාන වීමෙන් දුක වෙලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ ඔය මේ දේශනා පවත්වන්නේ මේ කොරෝනා වෛරස් ආසාදනය වෙච්ච ගාලේ, දැන් කොරෝනා වෛරසේ දුක වෙන්නේ උපාදාන වීමෙන්. ඒවට ඉතින් නොයෙක් ඒවා කරනවා, නවත්තන් ඒවා කරනවා, වෙලක් අය විවිධ දේවල් දුකෙන් කරන ඒවා, ක්‍රියා නවත්තන්න කරන කායික ක්‍රියා නෙමෙයි මම මේ කියන්නේ, උපාදාන වෙලා කරන විකෘතිදීක දුක. මේකේ ධර්මතාවයක් විදිහට හිතලා ඕනනම් දුක අඩු කරගන්න පුළුවන්, නමුත් දුක නැති කරගන්න බෑ. අඩු කරන එකයි නැති කරන එකයි දෙක. නැති කරනවා නම් සතර සතිපට්ඨාන කමඨහනක් වඩලා ප්‍රඥා ශික්ෂා වර්ධනය විය යුතුමයි. දැන් මේ தත්ත්වය ගැන දැනගන්න වෙනවා. එහෙමනම් මේ තණ්හාව කායික අරමුණක හෝ ඇහෙන් එන අරමුණක තිස්පලක ලඟින්න පුළුවන්, පවතින්න පුළුවන්. ඒ වචනේ බුදුහාමුදුර පෙන්නනවා, තණ්හා උපජ්ජමානා උපජ්ජති නිරුජ්ජමානා නිරුද්ධති. මේ උපදින්න තැන් මෙහෙම දේශනා කරනවා. චතුරාර්ය සත්‍යයේ දෙවැනි ආර්ය සත්‍යයේ තුල එකිනෙකට වෙනස් ස්වરૂප 180ක්. ඕවා තුලින් දන්නා වහ කරන්න පුළුවන් ඒකායන ක්‍රමයයි තියෙන්නේ. ඒක තමයි සතිපට්ඨාන කමඨහන බහුලීගත වීම. මම හිතන්නේ එතකොට මේ උපාදානය නැති තැනට ඉගෙනගෙන යන්න බෑ. ඉගෙන ගන්නවා කියන්නේම උපාදානයක ප්‍රතිඵලයක්. යමක් තේරෙනවා කියන්නේ උපාදාන වීමේ ප්‍රතිඵලයක්. දැනුම කියන්නේ පංචස්කන්ධ උපාදානයේ ප්‍රතිඵලයක්. සීලය කියන්නේම පංචස්කන්ධ උපාදානයේ ප්‍රතිඵලයක්. සමාධිය කියන්නේ පංචස්කන්ධයේ උපාදානයේ ප්‍රතිඵලයක්. එහෙනම් ප්‍රඥා ශික්ෂාව තුළ විතරයි මේ පංචස්කන්ධ උපාදානයන් නැති තැනක් හොයවගේ හම්බෙනවනම් හම්බේ. එහෙනම් දැන් සීලේ මම තමන්ගේ සීලය ගැන අනුන්ට කියෝ කියෝ රත්තියාදු ගහන අයට පුළුවන් ද මේ ගමන යන්න? තමන්ගේ භාවනාව ගැන බොරුවට කියෝ කියෝ ඇවිදින රත්තියාදු ගහරයන්ට පුළුවන් ද එහෙනම් මේ පංචස්කන්ධ උපාදානයන් නැති තැනට යන්න? ඒක සම්පප්පලාපයක් විතරයි එතකොට. ඒක නිසාවෙන් මේ චතුරාර්ය සත්‍ය ගැඹුරුයි. පණ්ඩිතයාට ගොඩාක් ගැඹුරුයි. බුදුහාමුදුරුවෝගේ කමඨහන් ගැන බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයෙන්, ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන්. ධර්මයේ කියන්නේ මේ තමන්ගේ විශේෂ දැනුමෙන් විශ්වාසය නෙමෙයි මේ කියන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ යථාභූත ස්වરૂපය ගැන විශ්වාසයෙන් මෝඩයා වගේ සතිපට්ඨානේ වඩන අයට මේ ගමන යන්න පුළුවන්. එදත් ගිහිල්ලා තියෙනවා, අදත් යන්න පුළුවන්. කිසිම පඬිතෙකුට සතිපට්ඨානේ වඩලා පළක් නැහැ. ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් දැන් අපිට මේ ප්‍රශ්නේ, මේ කියන පංචස්කන්ධ උපාදානයේ නැති තැන මොකද්ද? නැති තැන තණ්හාව ලඟින් නැති තැන. තණ්හාව ලඟින් නැත්නම් රූපස්කන්ධය තුළ රූපේ විතරයි. දැන් එහෙන් එන අරමුණ තුළ තණ්හාව රූපස්කන්ධයේ ලඟින් නැතුව, වේදනාස්කන්ධයේ ලඟින් නැතුව, සංඥාස්කන්ධයෙන් ලඟින් නැතුව, සංස්කාර කන්දේ ඇහෙන් එන රූපය, ඇහෙන් පේන රූපය තුලින් හටගන්නේ මේ පංචස්කන්ධය තුලම තණ්හාව ලැබෙන්නේ නැත්නම් එතන පංචස්කන්ධයක් තියෙනවා. ඇහෙන් පේන අරමුණේ එතන ඇහෙන් පේන අරමුණේ පංචස්කන්ධයක් විතරක් තියෙනවා. පංචස්කන්ධයක් හටගන්නවා, උපාදානයක් හටගන්නේ නැති තැනට බුද්ධ වචනේ තමයි ditte dittamantam bhavissati. එහෙනම් කනට සද්දයක් ඇහිලා ඇහෙනවා නම් අනිවාර්යෙන් පංචස්කන්ධයක් හටගන්නවා. අපිට වෙන්නේ ඇහෙන හැම සද්දයක් කරාම ඒ පංචස්කන්ධයේ උපාදාන වීම. නමුත් ඇහිීමක් තියද උපාදානයක් නැතුව පංචස්කන්ධයේ, එතෙන්ට කියනවා සුතේ සුතමත්තම් භවිස්සති. දැන් උපාසක උපාසිකාවන්ට දිත්තේ දිත්තමන්තම් භවිෂ්‍යති වෙනවා. අර පණ්ඩිත ගමට සතිපට්ඨානේ වඩලා මොනවද මේ කියනෝ? දැන් මට පේන්නේ තිත්තිත්. ආස දිහා බැලුවා තිත් පේනවා. එයා හිතේ දිත්තේ දිත්තමන්තම් භව තිත උපාදාන වෙලා.
අහස උපාදාන වෙනවා. ඒ නැහැදිච්චකම, නොදන්නකම. හුඟක් අයට නතිබට්ටානේ වඩනවා, කයේ දැනෙන ධාතු ස්වරූපය දැනිලා ඇහෙන්නේ මොනවාද? මට දැන් මාස 10ක විතර ඉඳලා ඇහෙන්නේ රැහැයියන්ගේ හඬ. රැහැයි හඬ ඇහෙනවා. ඒක මොකද? රැහැයි හඬ උපාදාන වෙලා. මොකද මේවා තියෙන්නේ? අර පණ්ඩිත දේශනාවලට රවන් දීලා අහලා එක එක අය බොරු කාරයෝ කියන ඒවා කියෝලා. ඒවා තියෙනවනේ විශ්ව හඬ කියලා. මේ විශ්ව හඬ මං හුඟක් දිනුනු වෙලා දැන් විශ්ව හඬ ඇහෙනවා. විශ්ව හඬ නෙමෙයි උතන තියෙන උපාදාන්නේ, නෑදිච්චකම. ඒකයි මං කිව්වේ මේ Tamanta අවබෝධ වෙන තේරෙන කිසි දෙයක මේ පළක් නෑ මේ භවණාවේ. එතන තියෙන උපාදාන්නේ, එතන තියෙන තණ්හා, ලගින්නේ තණ්හා. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දාරුකීය තාපසයාට දිට්ඨේ දිට්ඨමන්තම් භවිෂ්‍යති කියන්නේ ඔන්න ඔය තණ්හාව ලැබපු නැති ඇහෙන් එන අරමුණේ ස්වરૂපයයි. ඒ වගේම කණෙන් එන අරමුණේ ස්වરૂපයයි. දැන් ඔය සතිපට්ඨාන භාවනාවට ආදාළ වෙන්නේ මුත කියන එකට. මුත කියන්නේ මේ කායික අරමුණට කරමුණයි, දිවෙන් එන අරමුණයි, ඒ වගේම නාසයෙන් එන අරමුණයි, තුනම එක වගේ. ඒක එකට වැඩ කරන තුනක් විදිහට ධර්මයේ සඳහන් වෙනවා. ඒකින්ද ඔය කයේ ධාතු ගුණ එක ඇලීම් ගැටීම් නැතුව ඉඳීම තුල ඉස්සරහට යන ගමනක් මේක තියෙන්නේ. ඒ ඇලීම් ගැටීම් වලින් හදන විකෘතිය අවබෝධයක් විදිහට ගන්න තුල ධර්මයක් නැහැ. ඒකෙන් තේරෙන දේ ධර්මයක් නෙවෙයි. ඒකෙන් නෙවෙයි සතිපට්ඨානෙ වැඩෙන්නේ. ඒකෙන් නෙවෙයි පංචස්කන්ධ උපාදානය නැති දැනකට කවදා හරි යන්නේ ඇලින් ගැටින් නැතු යන ගමනක. මේ ගමන තමයි යා යුත්තේ. අපිට මේ පැහැදිලි කිරීම වඩාත් පැහැදිලි වෙනවා නම් වෙන්නේ අර දෙවෙනි ආර්ය සත්‍ය තුල තණ්හාව ලගින තැන් 180 ගැන යමක් තේරුණොත්. තේරෙන්න නම් ඕනේ නෑ මෝඩය වගේ කමටහන වැඩුවොත් යන්නේ එකම තැන. නමුත් පඬිතරම් වැඩි අයට එහෙම කරන්න බෑ. මොකද ඉගෙන ගන්න ඕනේ. අරකිට වැඩිය උසස් වෙන්න ඕනේ, තේරෙන්න ඕනේ. අරකිට වැඩිය දුක නැති වෙන්න ඕනේ නැහැ. ඒක නෙමෙයි ඕනේ. අරකිට වැඩිය ධර්මයේ තේරෙන්න ඕනේ. පල්හැලි කියවන්න ඕනේ අර අරුන් එක්ක. මෙන්න මේ වගේ නැහැදිච්ච අදහස් තියෙන හින්දා ප්‍රතිපත්තහනේ වැඩෙන්නේ නැහැ වර්තමාන මිනිසුන්ට. දැන් ඒවා තේරුම් ගන්න, මහන්සි ගන්න. දැන් කියා දුන්නේ මේ ධර්මයේ ඉගෙනගෙන ලැබෙන එක නෙමෙයි, ප්‍රඥා ශික්ෂාව පුරුදු වීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. එහෙනම් මෝඩය වගේ කමටහන වඩන්න, එහෙම වඩන්නේ නැතුව විකෘති වැඩ කරන අයට මේක වැඩක් නැහැ කියලා දෙන්න තමයි මේ ධර්ම පැහැදිලි කිරීම කරන්නේ. මොකද තමන් හිතන දෙයක් මෙතනින් ලැබෙන්නේ නැහැ. තමන් හිතන විදිහකට මේ ධර්මයේ දියුණු වෙන්නේ නැහැ. කමටහන වැඩිම තුල, බහුලීගත වීම තුල පමණක් ධර්මයේ ළඟට තමන් ලං වෙයි. උපාදාන නැති තැනට ලං වෙයි තමන්. මම මට උපාදාන නැති තැන ලැබුණා කිව්වොත් ඒ වගේ බූරුවෙක් වෙන නැහැ. එහෙම හිතන කෙනෙක් ඉන්නවනේ ඒ වගේ බූරුවෙක් වෙන ඉන්න බෑ. මොකද වෙන්නේ? ඒකම උපාදාන. උපාදාන නැති තැන උපාදාන වෙච්ච කෙනෙක් යා. එතකොට අවුලෙන් අවුලට පත් වෙච්ච කෙනෙක්. ඒ හින්දා මේක පරිස්සම් වෙන්න. දැලිපියෙන් කිරි කනවා වගේ වැරදුනොත් තණ්හාව ලගිනවා. ඉතින් මේ වගේ පැහැදිලි කිරීමක් තමයි කරන්න වෙන්නේ මේ ගැන හිතලා. අද මේ ධර්ම දේශනා පොයේ දවසේ මේ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින කාලයක හැමෝම ගෙවල් වලට එලා බොරු කරන කාලයක විකාශනය වෙන එකක්. බුරු කරනවා කියන්නේ ගෙදර ඉඳීම කොරෝනා බේරෙන්න එකම ක්‍රමය කියලා වෛද්‍යවරු කියනවා. ඒක අනුගමනය කරන්න බොරුව කියලා මං කියන්නේ. එක එක ඒවාට බොරු බය ඇති කරගෙන මේකට විසඳ ගන්න තියෙන ක්‍රමයේ වෙනුවට වෙන බහුබූත වැඩ කරන අය එක බොරුව. එතකොට ඒ වෛද්‍ය උපදෙස් පිළිපැදලා එහෙම ඉන්න ගමන් ඔය සතිපට්ඨාන භාවනාව පුළුවන් තරම් වැඩන්න නැත්නම් ගෙවල් දොරවල් වල ඒ කියලා තියෙන වැඩ පොළ කරන්න. එහෙම නැතුව මේව උපාදාන කරගෙන දුක් වෙවි ඉන්නේකේ ඔයගොල්ලන්ට යහපතක් වෙන්නේ නැහැ.
කොරෝනා වලට යහපතක් වෙන්නේ සබහා ධර්මයේ මොකද සබහා ධර්මයේ කියන එක හැමදාම එක විදියක්. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න වැඩි කාලයක් ඉරදවන්න මේ කාලේ ඒක තමන්ගේ ආශිර්වාදයක් විදියට සලකන්න ලැබුණ අවස්ථාවක් විදියට සලකන්න. කොහොම කාලේ ඉදිරියේදී ලැබෙන්නේ ඔයගොල්ලන්ට රුපියල් සත හුඟක් ලොකුයි. කොරෝනා නැති වෙනකොට ඩොලර් ලොකුයි. දැන් රුපියල් සත වලට වැඩිය කොරෝනා ලොකුයි. ඔකම කොරෝනා නැති වෙනකොට රුපියල් සත ලොකු වුණාම සතිපට්ඨානයේට අවකාශ අඩුයි. ඒක හින්දා මේ තත්ත්වයෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඒකට අවස්ථාවක් ලැබුණා කියලා සතුටු වෙන්න ගවන්න සතුටු වෙන්න ඕනේ කියන එක නෙවෙයි මේ කියන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැම වෙලේම පැමිණි දුක් පෙන්රහ කරන කෙනාට තමයි සත්‍ය තියෙන්නේ. දැන් දුකක් කෙන එක නවත්තන්න බෑ. ඒක පැනිරහකරන ධර්මානුකූලව ඉගෙන ගන්න. ඉතින් ඒ ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව අවසන් කරනවා. ඊගාව දේශනාවෙන් අර තණ්හාව ලගින තැඹුදු බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.